ගරු ස්වාමීන් වහන්ස යම් පුද්ගලෙක් සෝවාන් භාවයට පත්වන විට ඒ පුද්ගලයාට යම් ශාරීරික වෙනසක් දැනෙනවද? දැන් මෙහෙමනේ නෝනා, දැන් සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ හේතුවක් නිසා සකස් වෙන දෙයක් නේ. මොකද්ද හේතුව? එයා ආරෂ්ඨාංගික මාර්ගේ පරිපූර්ණ කරන්න ඕනේ. තේනවද? කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින්, සද්ධර්ම ශ්‍රවණය තුලින්, නුවණින් මෙණී කිරීම තුලින් සම්මාදිට්ඨිය ජීවිතය තුල ඇති කරගෙන සම්මාදිට්ඨියෙන් සම්මා සංකප්ප සම්මා වාචා ওই වගේ ඇවිල්ලා පල්ල්‍යා සම්මා සති සම්මා සමාධිය තුලට ඇවිල්ලා ඊට පස්සේ ආයිමත් එයා මේ මුළු ආරෂ්ඨාංගික මාර්ගේ විදර්ශනා නුවණින් දකින්නවා. තේන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීල සමාධි ප්‍රඥා කියලා මාර්ගයක් නේද? සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගය දේශනා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයට මුලින්ම යොමු කළා තියෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨියයි සම්මා සංකප්පේ. ඒතකොට සම්මා දිට්ඨියයි සම්මා සංකප්පේ තැනදී ඒ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පේයි දෙකම අයිති වෙන්නේ ප්‍රඥාවට. තේන්නා? දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා හැටියට බෙදුවාම ප්‍රඥාවට අයිති අංග දෙකයි මුලින් තියෙන්නේ. තේනද? ප්‍රඥාවට අයිති අංග දෙක තමයි සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ. මේ දෙකයි ප්‍රඥාවට. ඊට පස්සේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ තමයි සීලයට අයිති. සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි තමයි සමාධියට අයිති. තේන? නමුත් දැන් අපි කියන්නේ කොහොමද සීල සමාධි ප්‍රඥා කියලා. නමුත් සීල සමාධි ප්‍රඥා කියලා කියද්දී බුදුරජාණන් වහන්සේ මෙතන සම්මා දිට්ඨිය සම්මා සංකප්පයත් මුලට තියලා මේ දෙක ප්‍රඥාවට දෙනවා. තේන්න? එතකොට දැන් කෙනෙක් අපෙන් ප්‍රශ්න කරනවා, ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීල සමාධි ප්‍රඥා මාර්ගය. එතකොට කොහොමද මේ දෙක ප්‍රඥාවට අයිති වෙන්නේ කියලා? වෙන්න බැහැනේ. ඉතින් සීලය තුලින්නේ සමාධියට යන්නේ, සමාධිය තුලින්නේ ප්‍රඥාවට යන්නේ නේද? එතකොට සීලයට යන්නේ නැතු ප්‍රඥාවට යන්නේ බැහැනේ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ නැහැ. ආරෂ්ඨාංගික මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේදී ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග දෙක යොමු කරන්නේ කොතෙන්ද? කෙලින්ම ප්‍රඥාවට. ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගය පටන් ගන්නවා. ප්‍රඥාවට පස්සේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ සීලය තියෙන්නේ. සීලයට පස්සේ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිය තියෙන්නේ. එතකොට එහෙනම් මුලින් බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රඥාවෙන් පටන් ගන්නෙ කුමක් නිසාද? මේ ප්‍රඥාව ආර්ය ප්‍රඥාව නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තේන්නාද? දැන් බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය තුලින් සම්මා සංකප්පය තුලින් හඳුන්වලා දෙන්නේ ආර්ය ප්‍රඥාව නෙමෙයි. මෙතන තමයි මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව. තේන්නාද? මාර්ගය හඳුනා ගැනීම ප්‍රඥාවක් නැත්නම් කවදාක්වත් එයාට සීලය සැබෑ අර්ථයට ගන්න බැහැ. සමාධිය සැබෑ අර්ථයට ගන්න බැහැ. දැන් ක්‍රිස්තියානි මහත්තුරු ඉන්නවා සීලය තුල ජීවත් වෙනවා. නමුත් ඒගොල්ලන්ට සැබෑ නිවන් මාර්ගයට යොමු වෙන්න බැහැ. ඇයි? මාර්ගය හඳුනා ගැනීමට අදාළ ප්‍රඥාව නැහැ. නමුත් මේක ආර්ය ප්‍රඥාව නෙමෙයි. තේන්නාද? දැන් Hindu කූසාරිලා ඉන්නවා, Hindu මේ තාපසවරු ඉන්නවා, හිමාලය අප්‍රමාණ සමාධිය වඩනවා. සමාධිය වැඩුවත් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව නැහැ. ඒ නිසා ඇයි නැත්තේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ මුලින්ම සම්මා මෙතන සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාවට යොමු කරන්නේ නෝනා, මේ ප්‍රඥාව ආර්ය ප්‍රඥාව නෙමෙයි. මේක මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව. තේන්නා? දැන් එක මහත්යෙක් ඉන්නවා, ඒ මහත්යා හොඳට සිල්පද පහ රකින්න. තේන්නා? ඒ වගේම මෛත්‍රී භාවනාව තුලින් එයා සමාධිමත් භාවය ඇති කරගනින්. ඒතර ඇති කරගෙන ඉඳියම එක මහත්යෙක් ගිහිල්ලා යම් ආරෂ්ඨාංගික මාර්ගයේ පොතක් ඒ මහත්යට පූජා කරනවා. ඒතර ඒ මහත්යට පූජා කළාම ඒ මහත්ය කියනවා, නෑ ආරෂ්ඨාංගික මාර්ගේ මට වැඩක් නැහැ. මට සීලය තියෙනවා, මම මෛත්‍රිය වඩනවා, මට ආරෂ්ඨාංගික මාර්ගේ වැඩක් නැහැ. ඉතින් ඊට පස්සේ ඒ මහත්යෙක පොත බාර ගන්න නැහැ. ඉතින් ඒ මහත්යයා පොත දුන්නේ මහත්යයා මොකද කරලා තියෙන්නේ? නෝනට පොත දීලා ඇවිල්ලා. නමුත් නෝනා මේ පොත බලලා මෙතන මොකක් හරි ගන්න තියෙන දෙයක් තියෙනවා කියලා දැකලා මහත්යයා කාමරින් පොත තියලා. මහත්යයා අර විවේකයක් ලැබුණ වෙලාවේ අර බැන බැන හරි අර පොත බැලුවා. අන්න බලනකොට එයාට තේරුණා මෙතන ගන්න තියෙන දෙයක් තියෙනවා කියලා. දැන් මෙච්චර වෙලා යා තුල සීලයයි සමාධියයි තිබ්බද? මාර්ගය හඳුනාගෙන මේ ප්‍රඥාව තිබ්බද? නැහැ. ප්‍රඥාව නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුලට මේ ප්‍රඥාව යොදන්නේ. නමුත් මේ ප්‍රඥාව ආර්ය ප්‍රඥාව නෙමෙයි. මේ ප්‍රඥාව වෙනස් වෙන ප්‍රඥාවක්. තේරෙනවද? දැන් සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයන් දෙන්නා තුලත් සම්මා දිට්ඨිය වැඩිලා සම්මා සංකප්පේ වැඩිලා. නමුත් මේ දෙන්නා පිරිහෙනවා කියන්නේ කියන්නේ ප්‍රඥාව මෙතන පිරිහෙනවා. ඇයි පිරිහෙන්නේ? මේක ආර්ය ප්‍රඥාව නෙමෙයි. තේරෙනවද? මේක ලෞකික ප්‍රඥාව. ඒතර මේ ප්‍රඥාව අපිට බුදුරජාණන් වහන්සේ මුලින් කියන්නේ මාර්ගය හඳුනා ගැනීම උදෙසා තියෙන ප්‍රඥාව. මාර්ගය හඳුනා ගන්න එයාට ශක්තියක් නැහැ කියන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප නැහැ. ඒ කියන්නේ මොකද? එයා තුල මාර්ගය හඳුනා ගන්න ශක්තියක් නැති නිසා එයා සීලය තුල ඉන්නවා, සමාධිය තුල ඉන්නවා. නමුත් ඒ සීලය සමාධිය කවදාකවත් නිවන් මාර්ගයට යොමු වෙලා නැහැ. තේන්නාද? මුලින් ප්‍රඥාවෙන් පටන් අරගෙන බුදුරජාන් වහන්සේ එතනින් සීලයත් සමාධියත් ඇවිල්ලා මෙන්න සම්මා සති සම්මා සමාධි තුලින් දැන් බුදුරජාණන් වහන්සේ සම්මා ඥාන සම්මා විමුක්තිය තුලින් අන්න ආර්ය ප්‍රඥාවට එනවා. තේරෙනවද? දැන් මෙතන මුලින් තියෙන ලෞකික ප්‍රඥාව, මේ ලෞකික ප්‍රඥාව වෙනස් වෙනවා. තේරෙනවද?
නමුත් මේ ලෞකික ප්‍රඥාව වෙනස් වුණත් නොවනා මේ ලෞකික ප්‍රඥාව තුලින් මාර්ගය තරණය කරන කෙනා මාර්ගය තුල ඇවිල්ලා අවසානයේ සම්මා ඥාන සම්මා විමුක්ති තුලින් අන්න ආර්ය ප්‍රඥාව නොවෙනස් වෙන ප්‍රඥාව ඇති කර ගන්නවා පිරිණිවි යන මොහොත දක්වා නොවෙනස් වෙන ආර්ය ප්‍රඥාව විතරයිනේ මතු කර ගන්න තේනවා ඒ නිසා නිරේතුරුවම මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල සෝවාන් ඵලයට පත් වෙන කෙනා ගමන් කරන්න ඕන තේනවා එතකොට යා මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාවෙන් යුතු වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ එතකොට යාට සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සකස් වෙනවා එතනින් පස්සේ යා සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ සීලයට අදාළ පරිපූර්ණ වෙනවා සම්මා වායාමෝ සති සමාධි දැන් යාට සමාධිමත් පංච නීවරණ යටපත් වූ හිතක් ඇති වෙනවා දැන් මෙතනදී ඔන්න යා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැක්කිටනයි නෝනා කෙනෙක් උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා ඒ කියන්නේ යා සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහ සම කර ගන්න තේන්න එතකොට එහෙනම් මේ මෙතන මේ අවබෝධාත්මක දෙයක් තියෙන්නේ මේක මේ සෝවාන් ඵලයට පත් වෙන ලාභේ අකුණක් ගහනවා වගේ දැනුණා එහෙම නැත්නම් හුස්ම හිර වෙනවා වගේ දැනුණා උඩේ ඒවා නෝනා මනං කල්පිත දේවල් තේන්නත් මේ ධර්මාභෝධයක් මෙතන තියෙන්නේ මේ ධර්මාභෝධයේ ධර්මයට අදාළ ගුණයන් සියල්ලම එතන සකස් වෙනවා තේන්න ඕපනායක ගුණය කියන්නේ තමාත දකිනවා ධර්මයේ තමා තුල සකස් වුණා වූ සියලු ධර්මතාවයන් එයා දකිනවා තේන්න විවෘතයි ඒක තේන්න ඒ නිසා කොතනකවත් තමාට හොරෙන් කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙන්නේ නැහැ ඒක සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා නෝනා කවදාක්වත් ඒ සෝවාන් ඵලයට පත් වුණා වූ හිත නිත්‍යයි කියලා ගන්නෙ නැහැ ඒක යාගේ සෝවාන් ඵලයේ ලක්ෂණයක් තේන්න එයාට ඒ සෝවාන් ඵලයට පත් වුණ මම සෝවාන් ඵලයට පත් වුණා කියන හිතත් අනිත්‍ය වූ හිතක් විතරයි මොකද සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිනවා එස තමන් සෝවාන් ඵලයට පත් වුණා කියලා තමන්ගේ හිත කියද්දී එයාට ඒ හිත අනිත්‍ය වූ හිතක් විතරයි තේන්න එයා මම සෝවාන් ඵලයට පත් වුණා කියලා ලෝකෙට කියන්න යන්නේ නැහැ මොකද එයා දන්නවා ඒ හිතත් පංච උපාදානස්කන්ධයක් කියලා ඒ නිසා ඒ තමන් සෝවාන් ඵලයට පත් වුණායි කියන හිත එයා තමා තුලින් නැවත නැවත තමා තමාට අවංක වෙමින් එයා දකිනවා තේන්න ඒ හිතට ඉඩ දෙන්නේ නැහැ තමා තමාට අවංක වෙමින් තමා තුල සකස් වුණා වූ හිත දිහා බලමින් එයා යම් මොහතක තීරණයකට එනවා මම නැවත සතර පායකට වැටෙන්නේ නැහැ කියන කාරණා හොඳයි ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ පැහැදිලි කරන්නේ සෝවාන් ඵලයට පත්වීමත් සමග කිසියම් වූ කෙනෙකුට ශාරීරික විඳීමක් දැනීමක් ඇතිවන්නේ නැහැ කියන කාරණය. නෑ නෑ එහෙම එවැනි දෙයක් කොතනමකවත් ධර්මයක සඳහනක් නැහැ. තේන්නාද? ඔය එක් සමහරු කෙනා උඩ යනවා අකුණු ගහනවා ඕවා නෝනා ඔක්කොම ඔය පංච උපාදානස්කන්ධෙට බැඳිලා තියෙන්නේ. තේන්නා? ඒ හිත අනිත්‍යයි කියලා දකින්න දක්ෂ නැති නිසා අර කොටු වෙලා ඉන්නවා. තේන්නා? ඉතින් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තමන් සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතුණත් එයාට ඒ හිත අනිත්‍යයි. රහතන් වහන්සේ කෙනෙකුට තමන් රහත් වෙලා කියලා හිතක් කියන්නේ එයාට ඒක අනිත්‍යයි. එයාට ඒක සතපහකටවත් වටින්නේ නැහැ. දන්නවා ඒ හිත පංච උපාදානස්කන්ධයක් කියන කාරණා. ඒ නිසා එතනදී කොතනකවත් ඔය 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 ප්‍රශ්න මතුවෙන්නේ හිත තාම නිත්‍ය වශයෙන් ගන්න. ඒතොර ඒ කියන්නේ එයා සෝවාන් ඵලෙ අහිමි කර ගන්නවා හැම වෙලාවෙම මෙවැනි දේවල් දැකීමේ. ඒ නිසා අපිට තියෙන සකස් වෙන හිත අනිත්‍යයි කියලා දැකලා මම සෝවාන් වුණායි කියලා සකස් වෙන හිතත් අනිත්‍යයි කියලා දැකලා දැන්